Holy Mahatma Pradhan සුනිල් මහත්මාගේ ආගමේ ජීවිතයේ දමෝපියන් එච්.ඩී. කුලරත් මහත්මාට එම විමලාවචි මහත්මිය පිළිගැනීමයි. තමන්ගේ වැඩි හිටි මව් දෙමෝපියන්ට සුනිල්ගේ ආශිර්වාදය ලබා ගැනීම ආරම්භ තමයි මේ ශ්‍රේෂ්ඨ පින්කම. බොහොම කෙටි වචන කීපයක් ඇතුළත අනුදහම් විතරම සූදානම් කරගෙන ආරාධනා කරනවා. ආවන් සම්ප්‍රදාය පිළිපදක් තියෙනවා ඒ වගේ පිළිදේශනාවක් පවත්වනකොට ඒ පිළිපදක කියනවා අනුශාසනාවක් කරනවා. ඒ අනුශාසනාව කියන්නේ වගකීමයි දැන් මට ප්‍රවේශා කියනවා. සෙනසුරාදා දිනේ මේ කියලා ගන්නත් ඒ ආරාධනාව මතක් කරගන්න සිතාව සිතුවා සෙනසුරාල් දවස් ඕම් සෙන්ත්‍රෝ ඉක්මනින්ද ඉඳපුම හතරක් ඇතුළතදී මේ කටයුත්ත සංවිධානය කරයි. එහෙම සංවිධානය කළේ තවත් කීම ගෝමනා ඕනකම නිසා අපි ගන්නවා බිඳරුවන් කියන වාහන වටිනා උත්තරය දෙන්න තමයි තමන්ගේ අම්ම තාත්ත කියන ඒ නිසා සුනිල් මහත්මයා ඇති ඒ සහෝදර සහෝදරියන් පිරිසට සමාවී යම් වක්තවක ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන ඉවරනා කරන සමාජ සමාජිකයන් නැති හොඳ පුහුණුව ලබා දෙන කෙනිකා විදිහට ඒ වයෝවක ඉන්න සමාජ සමාජිකයන් තරම්ගේ දේවෝපියන්ට සැලකී යුතු වටිනා පුද්ගල වෙන හැටි බුදුහාම දුකෝ පෙන්නල තියෙනවා. ඔච්චර මේ වටිනාකම පෙන්නල තියෙනවා. දේවෝපියන් උපමා කරලා තියෙන්නේ එදා ඉන්දියානු සමාජයේ මහා බ්‍රහ්මයට පුදුම වන්දනීයත්වයක් පූජනීයත්වයක් තිබුණා. බුදුහාම දුකෝ බෞද්ධ කතා කරන අනුශාසනාවක් කොහොමද? ලෝකෙන්න ලෝකේ තම මහා ධර්මයට කරන උපසරති ගෞරව සම්මාන හැමකක් තමන්ගේ ලැබුම්කාර හැකියිත ආදරණීය අම්ම තාත්ත වෙනින් කිවරි යුතුයි කියලා කියනවා. ඒ නිසා ප්‍රඥාතුරාතාවිතය කියලා මෞර්තිය සුපර මහා ධර්මයට උපමා කරනවා. ඒදා ඉන්දියානු සමාජයේ මහා ධර්මය ලැබුම්කාර හැකියිත විශේෂ සැලකිලි පුද පූජා ලබා ගන්න උසයි. පුද පූජා වල මහා ප්‍රඥා සමාන සුසුතේත තමයි තමන්ගේ අම්ම තාත්ත දෙන්නේ. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව අම්ම තාත්ත දෙන්න බුදුහාමුදුරන්ට පවා උපමා කරන්න කියලා. ඒ නිසා බුදු කෙනෙකුට කරන සර්වීකක් පාපමාවේ කියන අම්ම තාත්ත දෙන්න කරන සර්වී. ඒකවල ජීවත් ඉන්න කාලේ තුලදී ඒ සර්වී කරීතියේ ඒ වගේම අපි ප්‍රාම මුසින් ගන්නවා. ආරම්භලාරාම විහාරස්ථානයේ ආරම්භක මුල් අපවාදයේ මේ ලබන්නේ මේ අයිජීපී පෙරේරා මහත්මයාගේ ආරම්භක ආදර්ශයේ තිබෙන්නේ මහත්මයා ඒ අය විහාරස්ථානයේ අද තියෙන වර්තමාන දියුණුවක් ඇති කරන මුලින් පදනම ගන්නවායි. ඒ වගේම මේ නිවස නිරන්තරයෙන් අපෝපාරි ගෝලෝයා ධාතුමාන සිංකම් කරා. එතකොට මේ එම්ජී පෙරේරා මහත්මයා හොඳට කායික ක්‍රමයේ රැය කරලා දින මුදල් උපයපු කෙනෙක්.
රූපයම මුදාමනි ප්‍රයෝජනවත් කරලා තමන්ගේ දූතරුවන්ගේ අනාවශ්‍ය මෙහෙලා ගන්න ආදර්ශමත් තාත්ත කෙනෙක් හැටියට තමන්ගේ කෙරෙනකින් විසුකම් විසු කරපු කියේ. ඒ නිසා තමයි දූතරුවන්ට සංසිමත් කරගන්න තියාවෙන්නේ මේ වගේ පුංකම් කරන්නේ. ඒ වගේම විකාරස්හාරයේ මේ නිවසෙන් නිරන්තරයෙන් ධානවාන ඒ අනුපාදිකම් සියල්ලක්ම සම්පූර්ණ කළා. ඒ ඉති පෙරේරා මාස්වාමි ගමී රැය කරලා. අයිජීපී පෙරේරා මාතා වෑනිය. ක්‍රියාරස්ථානයේ සියලු කටයුතු වලදී දායකත්වයේ මූලිකත්වයේ නායකත්වයේ අරගෙන චක්‍රවීදී කටයුතු කළා. ඒ කාරණා. එතකොට ඒ නිසා තමන් උපේති ධර්මයේ ප්‍රයෝජනවත් සිද්ධියට වැය කරපු දෙන්නට සිද්ධිය සංඥා කරන්නේ තමන්ට ඒ වැය කරපු ධර්මයෙන් ගැන විතර සතුටු වෙන කියලා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පිළ හැකියි කියන්නේ. තමන් ඉන්නේ සතුට ඇති කෙරෙන ක්‍රියාවක්. සංචකම්මන් කතං සාදු යම් කක්කා නාම කක්කති යක්ක පතිතෝ සිනෝ විපාකම් පතිතේ කියලා යම් ක්‍රියාවක්. කලාර පස්සේ ඒ පිළිබඳව හිතන තමන්ගේ හිතට සතුට සන්තෝෂයක් සොම්නක් ප්‍රීතියක් ඇති කරගන්න පුළුවන් නම් අන්න එහෙම කාර්යයක් කරන්න කියලා. දූතරුවන්ගේ අනාගතය ගොඩනගා ගන්න විහිදම් කළා. ඉගෙනු ඕනේ පුතාලට දූපත හැමතිස්සම ඒ ආගේ අනාගතය සකස් කරන්න කලිය යුතු විහිදම් සියල්ලක් කරා තමන්ට පුළුවන් උපරිම වශයෙන්. ඒ වගේම බෞද්ධ ආය ඇසියට විහාරස්ථානයේ දිනුව අභිජ්ජය වෙනුවෙන් නොයෙක් පිළි පරිත්‍යාග කළා. ඒ වගේ පින්කම් තමයි ජීවිතයට එකතු කරගෙන තියෙනවා. එහෙම තමන් ප්‍රයෝජන ලබාගත් ආදරණීය බෞද්ධ දෙපළට තමන්ට පුළුවන් උදාම සංග්‍රහ කරන විදිහේ පෙරලා ආයෝචිති බඳින. මෙනෙහි කරලා තමන්ගේ නිතිවිත යුතුකම් ඉටු කරන එක දූතන් වර්ෂ අනිවාර්යෙන් කරන වගකීමක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. ඒ නිසා සුනිල් මහත්මයා තමන්ගේ ආදරණීය සොහොයුරු සොහොයියන් එක්ක කරගෙන සම්බන්ධ කරගෙන මෙහෙම ශ්‍රමිකව තාක්ෂක අම්මට ආශිර්වාද කරන් මෙහෙම සිංකමක් කරන්න ඕන කියලා හැඟීමක් අදහසක් ඇති කරගෙන සාකච්ඡා කරාම ඥාන උපාසනාවුතුමෝ මේ විදිහට වරු පිළිදක් නෙමෙයි කවුරුව වදන්වල තමයි විදුවසට ඒ අම්ම තාත්ත දෙන්නට ආශිර්වාද කරලා මේ විදිහට මේ පින්කම සලසුම් කරගන්න කියලා දී උපදේශය අනුව දැන් කවුරුව වදන්වගෙන බුද්ධ පූජා පවත්වලා තිසරණ පන්සිය සමාදන් වෙලා ඉතාම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් තමගේ සික්ෂතන් තුළ යහපත් පිණිසිත්‍රී පහළ කරගෙන ඒ මෞතිය දෙපළට ඒ වගේම තමන්ගේ ආදරණීය බිරිඳගේ මෞතිය දෙපළට මේ ආශිර්වාද කරපු ගමන් මිය පරලෝකයේ තවත් ඥාති මිත්‍රවතු ඉන්න පින් බලාපොරොත්තු ඒ අත්තන්ට පින් පරිලෝකයෙන් මේ ගෙදර මිටපු ඒ වගේම මේ කටයුතු මේ ආයි කටයුතු වල හරියට සම්පූර්ණ ආයතන විවිධ ආකාරයෙන් මිටපු ඒ අයත් පින් බලාපොරොත්තු වෙන තැන් වල ඉන්නවා නම් ඒ අයගේ ආශිර්වාදය ජීවත් වෙන ආයත යොමු වෙන බව. ඒ වගේම ලෝක ශාසන මාමක දෙවිවරුන්ගේ අනුග්‍රහය ආශිර්වාදය ලබා ගන්න පුළුවන්. තාත්ලාප්පේ තුනුවක් තමයි කෙනෙකුට ආශිර්වාද ලබා ගන්න පුළුවන් උතුම්ම රත්නයන් කියන බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ සාරාසංක කල්ප ලක්ෂණ මේ අනුරාධ සංසාරයේ නොයෙක් කැමති විදෙවි. දසපාරමිතාව සමති නිසත් වශයෙන් සම්පූර්ණ කරගෙන ලෝකුණා බුද්ධත්වයට පත් වෙනවා. ඒ ලෝකුණා බුද්ධත්වයේ බලය ඒ ලෝකුණා බුද්ධත්වයේ ශක්තිය කොච්චරද කියන එක පැහැදිලි වෙනවා කියනවා දම්සක් ප්‍රයත්න සූත්‍ර දේශනාව අවසාන වුණාම ඒ දම්සක් ප්‍රයත්න සූත්‍ර දේශනාව අවසාන වෙද්දී බුදුරජාණන් වහන්සේ මේ වගේ ධර්මයක් දේශනා කළායි කියන පණිවිඩය අකනිත්තක බ්‍රහ්ම ලෝකයේ දක්වා ලෝක කවුම් කරගෙන අකනිත්තර රක්ෂණෝපිය දක්වා මේ දසනාසක් සක්වල බුදුහාමුදුරු දම්සක් ප්‍රතුම් සූත්‍රයේ දේශනා කරපු ඒ ආරංචියේ ප්‍රවෘත්තිය විකාශනය වුණා.
දැන් බලන්න අද වර්තමානයේ විශාල ජීවණක් තියෙනවා විද්‍යාත්මක අතින් ජීවණක් තියෙනවා ඒ විද්‍යාත්මක ජීවණක් තියෙනකම් අපිට සමහර වෙලාවට ওই ජානක පිළිගතන හැමිකනාම් පාවිච්චි කරනවා ජානක පිළිගතනකින් සමහර විට ඒ ලංකාව ඇතුළතින්ම කතා කරන විදිහම සිග්නල් සිග්නල් නැ කතා කරනද බෞද්ධවරුන්ට විමුදාගම දානයක් දෙන්නවා පාර වැරදිලා මට නිින්ද ගියා ප්‍රියතු මහත්ය පාර ගන්නවා එනියා හතරම 35ක් පාර වරක් දෙන්න ගියා මට නිින්ද වා නිින්ද ගියා ආයෙත් බලනකොට අමුතු පාර කියන්නේ වරුතුවා නවත්තන්න කියලා පාර වැරදිලා පස්සේ අහපුවාම හතරම 35ක් විතරයි දැන් බස්සේ ගියා අනුපස්සේ මේ පණිවිඩය දෙන්න ජර්ගව දුරගතින් පණිවිඩය දෙන්න බැසි කියලා මේ අතම 35න් එහාට ගියොත් ඒක ඉස්සරහට පණිවිඩය දුගන්න බැරි දැන් අනිත් අය බය වෙලා අපි පොලේ ගියාද මොකක්ද නැහැ ඒක වගේ මාත් ඒ වෙලාවේ කල්පනා වුණා මේ විද්‍යාත්මක උපකරණ මෙච්චර ජීවිත වෙනවා කියලා ඒක හරි වෙනවා වෙන වෙන සාමීය වෙනවා කියනවා පණිවිඩය තියන්න බැහැ ඕවා මොකක්ද තියුණු නැති විද්‍යාත්මක කිසි ජීවිතයක් නැති කාලේ උත්තරීතර පත්තලා මනුෂ්‍ය බලය දිනු කරපුවා. මුතුනා දම්පත් ප්‍රතුන් සූත්‍රයේ දේශනා කළාම ඒ දේශනා කරපු දම්පත් ප්‍රතුන් සූත්‍රය අහන්න කර මුලින්ම මංගල දේශනා අහන්න කළා. ඉන්මා දේවා සත්තර මනුෂ්‍යා වේසු. කොහොමද සත්තරදී ඒතම් භගවතා බාලානදීන් ඉතිපතනේ නිගදායේ අනුත්තරම් ධම්මචක්කම් පවස්සිතම් අප්පතිලප්පිය. සවනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනවා කීරතිවා ලෝකේ ප්‍රාණී දෙවියේ අවරුස්සේ කිසිම කෙනෙක් නොපවත්තු ධර්ම චක්‍රයක් පැවැත්වුවා බුදුරජාණන් වහන්සේ කියලා මේ පොළවට කිට්ටුවෙන් ඉන්න බුදුමාන දෙවිවරු සත්‍ය කරන්න පටන් ගත්තා ඒ සත්‍යය නිර්මාණ දේවාම සත්තං සුප්පා තාවකින්සා දේවා සත්ත මනුෂ්‍යයි තාවකින්සා දීලෝකේ ඉන්නේ දෙවිවරු මේ සත්‍යයිද ඒගොල්ලෝ ඒ මැසේජ් එක ඉහළට කොහොම ඉහළට ඉහළට ගිහිල්ලා අන්තිමට සුදස්සීනම් දේවාම සත්තං සුප්පා අකනිච්චකා දේවා සත්ත මනුෂ්‍යා අකනිච්චක බ්‍රහ්මලෝ කියන්නේ මේ දස දහසක් සක්වලුනේ සියලු විතරක් නෙමෙයි දැන් විද්‍යාත්මක අතින් ජීවිලා අතම 35 ඈතට කතා කරන්නේ සිග්නල් නැහැ නමුත් බුදුහාමුදුරුවෝ දවසක් පැතුම් සූත්‍රයේ දේශනා කරපු ඔය සිග්නල් විද්‍යාත්මක උපකරණ නැතිව අකනිච්චක බ්‍රහ්ම ලෝකයේ දක්වා ගියා විතරක් නෙමෙයි විමස්ස දස සහස්ත්‍රී ලෝකදාන සංකම්පි සම්ප්‍රාප්ති සම්ප්‍රයුක්ත මේ දස දහසක් සක්වලම කම්පණය වුණා කම්පාවටපත් වෙනවා සංකම්පි සම්පකම්පි දැඩිලට කම්පාවටපත් වෙනවා සම්පණය වෙනවා හේවිලා කියලා මුතුන්ගේ අතික්කම්ම දේවානම් දේවානුභාවන්ති මේම දෙවියන්ගේ දීවි ආනුභාව හේරුම යටතේ මේ මානුෂ්‍යයේ බලය මානුෂ්‍යයේ ශක්තිය මොකද බලයද මහා කරුණාවේ මහා ප්‍රඥාවේ බලය ඒක සූත්‍රය සම්සප්පරේ මුලින්ම දේශනා කරන්නේ ඒ අතිශය ප්‍රබල බලයේ ශක්තිය මහා කරුණාව මහා ප්‍රඥාව නිසා ඊටවල ඒ බලයේ ශක්තිය අඩපු පිළිත් තමයි දැන් දේශනා කරන්නේ ඒ දේශනා කරන පිළිත මේ වගේ අකනිෂ්ඨක බ්‍රහ්ම ලෝකයේ දක්වා මේ දසදාසක් සංකල කම්පාවු පත්තරම්